සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අද දින බොරතෙල් තොගය ගොඩබෑමෙන් පසුවයි. සේ ට්විටර් ගෙඩුමේ සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු යළි ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාස 20වනදායින් පසුවයි. සපුගස් කන්ද තෙල් පිරිපහදුවෙන් හෙටින් පසු දින 6ක් තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් प्रकाश मेत्र आदे वन श्रीलंका अति इंधन सांचित पिलिबंद अमातिवरियाटेन अणु देख पेट्रोल मेट्रिक टन हतलिसक मेरट तुल अति बवाय ऑक्टेन अणु पह पेट्रोल मेट्रिक टन हाय दहस्पान्सियत नव्याक अति बव अमातिवरियागे ट्वीट पनिविडे देखुणा डीजल मेट्रिक टन विस दहस्पान्सी अणु अटक मेरट अति बवात सुपर डीजल मेट्रिक टन दहस्यत अटक अति बवाय अमातिवरिया ट्वीट किन्नु में सटखन करते बुने කොහොම වුණත් තවමත් ඉන්ධන ගැටලුවට හරියට විසඳුමක් නැහැ. ඉන්ධන ගන්න ජනතාව ඉන්නේ දිගු පොලිම්බල. තෙල් නැති නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණා. අනුරාධපුර එප්පාවල නගරයේ පිහිටි සිබෙට්කෝ ඉන්ධන පිරවුම් හලකින් ඔක්ටේන් 95 පෙට්‍රල් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා නිකුත් කරන්නේ නැති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. බයික් වලට ගහන්නේ නැහැ. අපි දැන් 3-4 ඉඳන් මේ ඉන්නේ පොලිමේ. අපිට ඕනේ කාර් වලට ගහනවා වගේ මේ අහිංසක මිනිස්සුන්ට ලීටරයක් හරි ගහලා දෙන්න. මේ ගෙවල් වලට යන්නේ නැහැ. හෙට මට විභාග ගලියන්න තියෙන්නේ. බලන්න මේ ඇඩ්මිෂන් කොලේ තියෙනවා. ඒකටවත් ගහන්නේ නැහැ. මේ ඇඩ්මිෂන් කොලේටවත් මම දරුවා විභාගයට ගේන්න මට මේ සෙඩ් එක තෙල් ගහලා දෙන්නේ නැහැ. ඒකයි මේ රජයෙන් කියලා තියෙනවා මේකට තෙල් ගහලා දෙන්න කියලා. කාර් වලට ඇවිල්ලා රුපියල් 5000 10000 ගහගෙන යනවා. මේ අහිංසක මිනිස්සු ගොඩක් ඉන්නවා මෙතන. මෙවයින් තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. එයාලා 35000ක 40000ක තෙල් ගහගෙන යනවා. අපි ගහන්නේ රුපියල් 2000ක බයිසිකලෙක. ඒක දවස් 3ක්වත් පාවිච්චි කරන්න පුළුවන්ද කියන්නකෝ? දැන් ළඟපාත ෂෙඩ් එකකවත් තෙල් නැතුව තියෙන්නේ. ළඟපාත ෂෙඩ් එකකවත් තෙල් නැහැ. ඈ එතකොට මෙයාලා සානුකම්පිතලා මේ අලි ගහන කැලේ ඉඳන් අපි ඇවිල්ලා තියෙන්නේ. ඈ දරුව ගෙවල් වල දාලා. හැම කෙනෙක්ම පොලිමේ. පැය 3ක් විතර මෙතනට වෙලා හිටියා. පැය 3ක් විතර. යලිත ඉන්ධන මිල වැඩි කිරීමක් ගැන අනන්ත ඵලිත මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වෙනකොට 100කට 57කට පමණ පිරුම් අල්ලවට පමණ ඉන්ධන නිකුත් කරන්නේ. ඒ නිකුත් කරන ප්‍රමාණය වෙනුත් වාහන වලට මෝටර් සයිකල් වලට සීමා කරලා ඉන්ධන නිකුත් කරන්නේ. කිසිදු ගැටලුවක් නැතුව මේ පොලිම අවස් ඉල්ලුම් කරලා තියෙන සීලුම් පිරුම් අල්ලවට ඉන්ධන නිකුත් කරොත් දවස් 4කින් 100ට 100ම ඉන්ධන පොලිම නැති වෙනවා. ඉතා වගකීමෙන් කියන්නේ මේ මොකද්ද කරන්නේ ඉන්ධන මිල වැඩි කරන්න අපි දිගින් දිගටම කෝ ඉන්ධන මිල වැඩි කරන්නයි ඉන්ධන මිල සීමා කරන්න දැන් ඒක සීමා කරලා තියෙනවා බෙදහැරි වැඩි කෙරුවා හැබැයි දැන් ආපහු වෙනවා තව සති දෙකකින් නැත්තම් මාසෙකින් එහෙනම් මේ සීමා කරන්නේ අනිවාර්යෙන්ම ඉතා කඩිනමින් ඉන්ධන මිල යලි වැඩි කරන්න හැටන් පෞද්ගලික බස් නැවතුම්පලේ සිට කැටි දුර දහවනේ වන ඇතැම් පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දුස්තරවරුන් බස් රථයේ ටැංකියේ තිබෙන ඩීසල් බෝලිවලට රැස් කිරීමේ ජාවාරමක් සිදු කරන බවට වාර්තා වුණා. ඩීසල් ලබා ගැනීමට බස් රථය පොලිමේ නවතා මෙම ජාවාරම සිදු කරන බවයි වාර්තා වුණේ. මේ ඩීසල් අදලා අදිනවා නේද? අපි අදිනා නේ මම. මේ අදින්නේ? ඔය අදිනා. අදිනා නේ? ඔව්. හතරේට දාන්නම ඕනේ. ඇයි මේ අදින්නේ? අය ඩීසල් වැඩි කර ගන්නවා කියලා. භූමිතෙල් ලබා ගන්නද ජනතාව දෙගු පොලිම් වල රැඳී සිටියා. මෙතර අද දිනත් ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ නිසා පොලිම් වල රැඳී සිටින්න එපායයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.